ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේ කතා කරපු U2 යානය ගැන. මම එදා කිව්වනේ මේ ගුවන් යානය නිෂ්පාදනය කරේම සෝවියට් රුසියාවේ ඔත්තු බලන්න කියලා. ඉතින් ඒ විදියට ඔත්තු බලන්න ගිය අමරිකානු U2 ගුවන් යානයක් ගුවනේදීම විනාශ කරලා ඒ ගුවන් නියමුව තමන්ගේ අත්අඩංගුවටත් ගන්න සෝවියට් රුසියාව අමරිකාව බලෙන් තමන්ගේ රටට ඇතුල් වෙන බව සාක්ෂි ඇතුවම පෙන්වන අතර අමරිකාව ඒ වෙන විට ලෝකයේ හමුවේ කියා සිටි බොරුවත් ඒ අනුව හෙළිවෙනවා. ඉතින් මෙන්න මේ විස්තරය වගේම චීනය විසින් මේ U2 යාන පහකට වඩා විනාශ කරේ කොහොමද කියලත් අද වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන්. 1908 වසරේදී එවකට අමරිකානු ජනාධිපති වන ඩී අයිසෙන්හවර් විසින් සෝවියට් රුසියානු අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල් ස්ථානගත කර ඇති ස්ථාන සොයා ගැනීම සඳහා සෝවියට් දේශය තුළට ගොස් ඔත්තු බැලීමකට අවසර ලබා දෙන අතර මේ මෙහෙයුමට පෙර එවැනි ඔත්තු බැලීම් මෙහෙයුම් කිහිපයක්ම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම මෙහෙයුම් සඳහා යොදාගෙන තියන්නේ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්. කොහොම වුණත් මේ ග්‍රෑන්ඩ් ස්ලැම් නමින් නම් කරන මේ මෙහෙයුම තමයි වැඩිම දුරක් මෙලෙස සෝවියට් දේශය තුළට ගොස් කරන පළමු මෙහෙම වෙන්නේ. මේ සඳහාම අමරිකානු ජනාධිපති විසින් එවකට පකිස්තාන අග්‍රාමාත්‍ය වන ෆෙරොස් ඛාන් නූන් වෙත දන්වා සිටින්නේ අමරිකානු ගුවන් මෙහෙයුමක් සඳහා සහාය වෙන ලෙසයි. නමුත් මේ කුමන ආකාරයේ මෙහෙයුමක්ද කියන දේ පකිස්තානය දැන නොගැනීමට අමරිකාව වග බලා ගන්නවා. ඒ අනුව පකිස්තානයේ පෙෂාවර් ගුවන් තොටින් මේ මෙහෙයුම ආරම්භ කරන්නත්, ඉන්පසුව සෝවියට් දේශය හරහා ගොස් නැවතත් නෝර්වේ බෝඩෝ හිදී ගොඩ බැසීමටත් සැලසුම් සකස් කරනවා. මීට පෙර සිදු සියලුම මෙහෙයුම් නැවතත් මෙහෙම ආරම්භ කළ ස්ථානයටම පැමිණියත් මේ මෙහෙම සඳහාය වෙනස් කරනවා. ඒ අනුව මේ මෙහෙම සඳහා තෝරා ගන්නා දිනය අප්‍රේල් 29 වුණත් පසුව මේ රුසියානු නිවාඩු දිනයක් වන මැයි පළමු වනදාට වෙනස් කරනවා. ඒ වගේම මේ නියමුවවිදියට අමරිකානු ගුවන් නියමු ෆ්‍රැන්සිස් ගැරේ පවස්ව තෝරා ගන්නවා. ඒ අනුව මේ සඳහා යොදා ගන්නා U2 යානය 1960 අප්‍රේල් 28 වන දින තුර්කියේ පිහිටා තිබූ අමරිකානු ගුවන් තොටුපළක සිට පාකිස්තානයේ පෙෂාවර් වෙත රැගෙන එනවා. ඒ වන විටත් අමරිකාව විශ්වාස කරන්නේ අඩි 70,000 ඉහළින් ගමන් කරන U2 යානයක් ග්‍රහණය කරගත හැකි රේඩාර් උපකරණ හා එහා උසකට පහර දී හැකි ගුවන් යානය මෙන්ම ගුවන් යානා නාශක මිසයිලත් සෝවියට් දේශය සතුව නොමැති බවයි. ඒ නිසාම මේ ඉතා පහසු මෙහෙයුමක් ලෙස අමරිකානුවන් සලකා තියෙනවා. ඉතින් ඒ විදියට පකිස්තානයෙන් පිටත් වන මේ U2 යානයට අණ ලබා දී තිබුණේ සෝවියට් රුසියානු ICBM ලොන්ච් පැඩ් 6ක් ආවරණය වන පරිදි ඡායාරූපගත කිරීමටත් නෑෂ්ටිකව සඳහා ප්ලූටෝනියම් සකස් කරන කර්මාන්ත ශාලාවක් ඡායාරූපගත කිරීම සඳහාත් වන අතර මේ මෙහෙයුමේ ගමන් මාර්ගය ගොඩබිම සිට ගුවනේ ප්‍රහාර එල්ල කර හැකි මිසයිල පද්ධති මගහැර සැලසුම් කර තියෙනවා. මුලින්ම සෝවියට් කස්කස්ථානයේ වෙත මේ ගුවන් යානය ඇතුළු වෙනවා. ඒ එහි පිහිටා ඇති එක් ඉලක්කයක් ඡායාරූපගත කිරීම සඳහා. ඒ වන විටත් අමරිකාව නොදැන හිටි දෙයක් තමයි පෙර පැමිණි මේ U2 ඔත්තු යානා සියල්ලම සෝවියට් රුසියානු රේඩාර් පද්ධතිවල සටහන් වී තිබුණු බව. ඉතින් මේ යානයත් පෙර යානා වගේම රේඩාර් ෆිල්ට හසු වෙනවා. ඉන්පසුව මේ යානය නැවැත්වීම සඳහා ගුවන් යානා 13ක් ගුවනට නැගගෙන අතර පළමුව MiG-17 යානාත්, පසුව MiG-19 යානාත්, පසුව ඒ වන විට නවතම ගුවන් යානයක් වෙන MiG-21 යානා කිහිපයකුත් මේ U2 යානය ඉන්ටර්සෙප්ට් කිරීමට උත්සාහ කරත් මේ කිසිදු යානයකට අඩි 60,000ක මට්ටමටවත් ළඟා වීමේ හැකියාවක් නැති නිසා කිසිදු සාර්ථකත්වයක් නම් ළඟා වෙන්නේ නැහැ. ඒ වන විට සෝවියට් දේශය කරන්නේ මේ U2 යානය පැමිණේ කියා සිතන ප්‍රදේශයේ ගුවන් යානා සියල්ල ගොඩ බස්සවා ගුවන් යානා වලින් තොර අහසක් නිර්මාණය කර තම ගුවන් යානා නාශක මිසයිල පද්ධති සියල්ල ක්‍රියාත්මක කිරීම. ඒ අනුව අමරිකාව ඒ වෙනකොටත් දැනුවත් නොවූ S-75 ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් මගින් මේ U2 යානය හඳුනාගෙන පහර දෙනවා. ඒ අනුව S-75 මිසයිල 3ක් එල්ල කරන අතර මෙයින් එක් මිසයිලයක් U2 යානය අසලම පුපුරා යනවා. ඒ තවත් මිසයිලයක් මගින් නිවැරදි ඉලක්කයටම පහර එල්ල කරමින් මේ U2 යානය විනාශ කරනවා. කොහොම වුණත් ගුවන් නියමු ෆ්‍රැන්සිස් ගැරී පවර්ස් තම පැරිෂුටේ ආධාරයෙන් නිරුපද්‍රිතව ගොඩබිමට ළඟා වුණත් ඒ මොහොතේම වගේ සෝවියට් දේශයේ අත්අඩංගුවට පත් වෙනවා. ගැරී පවර්ස් තම ගුවන් යානයේ නික්මීමට මොහොතකට පෙර මේ ගුවන් යානයේ ස්වන් විනාශ කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක කරන අතර ඒ නිසාම මෙහි වැදගත් කොටස් ගුවනේදීම විනාශ වෙනවා. තම ඔත්තු බැලීමේ යානය සෝවියට් රුසියාව විසින් විනාශ කළ බව දැනගන්නා අමරිකාව මේ නාසා ආයතනයට අයත් පර්යේෂණ යානයක් බවත් ඒ සඳහා සාක්ෂි ලෙස නවතම වර්ණ ගැන්වු වෙනත් යානයක ඡායාරූපත් නිකුත් කරනවා. ඒ වන විට අමරිකාව විශ්වාස කරන්නේ තම ගුවන් නියමුව යානයත් සමග මිය ගියා හෝ
හදිසියේවත් රුසියාවට අසුනොත් සියදිවි හානිකර ගැනීම සඳහා CIA ආයතනය ලබා දුන් වස ලබාගෙන මියගිය බවත් කියා. ඒ වගේම සෝවියට් දේශයත් මුලදී ඔවුන් ගුවන් නියමුව අත්අඩංගුවටගත් බවක් ප්‍රකාශ කරන්නේ නැහැ. තවදුරටත් ඇමරිකාව කියා සිටින්නේ මේ ගුවන් යානයේ වැරදීමකින් සෝවියට් දේශයට පැමිණි බවත් ඔත්තු බැලීමේ අරමුණක් මෙහි නැති බවත්. රුසියාව මේට පිළිතුරු දෙන්නේ තමන් ගුවන් නියමුව ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගත් අතර ඔහු ඔත්තු බැලූ බවට පිළිගත් බවත් ඒ සඳහා සාක්ෂි ලෙස විනාශ වූ ගුවන් යානයේ තිබූ රුසියානු හමුදා කඳවුරුවලගත් ඡායාරූපවුන් ඉදිරිපත් කරනවා. ඒ අනුව මෙයින් ඇමරිකාව අන්තර්ජාතිකව විශාල ලැජ්ජාවකට පත් වෙනවා. ඒ අනුව මේ YouTube ගුවන් නියමුවට වසර 10ක සිටගත කිරීමක් ලැබුණත් පසු 1962 දී සිරකරුවන් හුවමාරුවකදී ඇමරිකාවේ සිටි රුසියානු ඔත්තුකරුවකු වෙනුවට හුවමාරු කර නිදහස් කරනවා. මේ පිළිබඳව චිත්‍රපටයක් පවා නිර්මාණය වෙලා තියෙනවා. දන්න අය මොකක්ද කියලා අපිට කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් දැන් අපි බලමු කොහොමද චීනය මේ ගුවන් යානා විනාශ කරේ කියලා. චීන මහජන විප්ලවයෙන් මහජන චීන ජනරජය බිහි වුණාට පස්සේ ඉඳන්ම චීනය තමන් සමග එක්වන ලෙස තායිවානයට බලපෑම් සිදු කරත් අදටත් ඒ සැබෑවක් වෙලා නම් නැහැ. ඒකට හේතුව තමා බොහෝ විට තායිවානයේ පසුපස සෑම අවස්ථාවකම ඇමරිකාව සිටීම. 1960 දශකයේදී චීනය අත්පත් කරගත් පරමාණුක බලය පිළිබඳව ඔත්තු බැලීම සඳහා ඇමරිකාව විසින් තම U2 යානා තායිවානය වෙත ලබා දෙනවා. මෙහි තායිවාන නියමුවන් කටයුතු කරත් මේ මෙහෙයුම් පිටපස සම්පූර්ණ ලෙසම සිටියේ ඇමරිකාවේ CIA ආයතනය වන අතර ඔවුන් විසින් චීනයට අමතරව උතුරු කොරියාවේ හා එවකට උතුරු වියට්නාමයේ තොත්තු බැලීම් තායිවානයේ සිට සිදු කර තියෙනවා. තායිවානයේ මේ බලගණය හැඳින්වූයේ Black Cat Squadron ලෙසයි. මේ මෙහෙයුම ගැන දැනගන්නා චීනය මේවට පහර දී හැකි සෝවියට් රුසියානු S-75 මිසයිල ලබා ගන්නා අතර මෙයත් සමගම මේ යානා හඳුනාගත හැකි SNR-75 රේඩාර් පද්ධතියත් ලබා ගන්නවා. ඒ අනුව පළමු යානය 1962 දී විනාශ කරන අතර චීනය මේ යානය විනාශ කරන්නේ MiG-19 යානයක් මගින් බව පවසන්නේ S-75 මිසයිල තමන් සතුව ඇති බව රහසක් ලෙස තබා ගනිමින්. ඉන්පසුව පිළිවෙලින් 1963, 1964, 1965 හා 1967 වසරවලදී තවත් U2 යානා විනාශ කර දමනවා. මේවායේ නියමුවන් 3 දෙනෙක් මේ යාන අතර ඉතුරු නියමුවන් 2 දෙනා චීන අත්අඩංගුවට පත් වෙනවා. ඒ වන විටත් චීන හමුදාතින් U2 ගුවන් යානා 5කුත් පූර්ණ වීම අතරතුර තවත් ගුවන් යානා 7කුත් තායිවානය අතින් විනාශ වෙනවා. මීට අමතරව තවත් එක් යානයක් තාක්ෂණික දෝෂයක් නිසාත් විනාශ වෙලා තියෙනවා. ඒ අනුව CIA මෙහෙයුම නිසා විශාල U2 යානා ප්‍රමාණයක් වගේම නියමුවන් බොහෝ දෙනෙක්ට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙලා තියෙනවා. චීනය විනාශ කළ U2 යානා සියල්ලම වගේ විනාශ කරන්න මුල් වෙන්නේ සෝවියට් රුසියානු S-75 මිසයිල පද්ධති වන අතර මේ නිසාම ඇමරිකාව U2 යානා චීනය වෙත පියාසර කරන එක සීමා කරන අතර 1972 දී එවකට ඇමරිකානු ජනාධිපති වන රිචඩ් නික්සන් චීනයේ සංචාරය කරන අතරතුර චීනයට ලබා දෙන පොරොන්දුවක් අනුව CIA විසින් චීන ඔත්තු බැලීම් නවතා දමන. ඒ වෙනුවට ඔත්තු බැලීම සඳහා ඔත්තු බැලීමේ චන්ද්‍රිකා යොදා ගන්න තීරණය කරනවා. ඉතින් අතීතයේ දෙස විමසිලිමත්ව බලනකොට තේරෙනවා ඇමරිකාව දියුණු ගුවන් යානා හදනකොට ඊට ප්‍රතිවිරුද්ධ රුසියාව ඔවුන්ගේ මිසයිල තාක්ෂණය හා රේඩාර් තාක්ෂණය වැඩි දියුණු කරනවා. මේ නිසාම ලෝකයේ තුල යම් බලතුලනයක් සිදුවන බව තමයි ස්ටිෆන්ස් නම් හිතන්නේ. අපි ඉදිරි වීඩියෝ වලදී ඇමරිකාවේ SR-71 ඔත්තු යානය ගැන වගේම රුසියාවේ MiG-31 යානය ගැනත් වැඩි විස්තර කියන බලාපොරොත්තු වෙන් ඉන්නවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න නම් අපේ Miss Defense channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.